දවසක්. දැනුමත් විනෝදයක් සතුටත් එක්ක අදත් අපි ආවා Thursday Knowledge Fest අරන් ඔබේ නිවසට. අපි ආරාධනා කරනවා අද දවසේදීත් අපිත් එක්ක පුරාපයක් රැඳෙන්නට කියලා. පිටස්තරයේ හරහා සංගීතයේ අපූර්වතම පැතිකඩක් ගැන කතා කරන්නත්, පෙරදිග දර්ශනය ගැන කතා කරන්නත් අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දිගටම Thursday Knowledge Fest එක රැඳෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එහෙනම් මේ සූදානම් වෙන්නේ අපේ පළවෙනි විශේෂාංගයට යන්න. මේ නිර්මාණශීලීත්වයට තරඟකාරීත්වයට සහ කලමනාකාරීත්වයට නවමු හැඩයක් එක් කරන You know that the quiz show. හොඳයි. අද දවසේ අපේ මේ අභියෝගාත්මක ක්‍රියාකාරකම් මේ විශේෂාංගයට එකතු වෙන්නේ කවුරුන්දයි හඳුනා ගන්න තමයි මේ අපේ සූදානම. අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ඒ වගේම දැනට ගුරුවරයෙක් විදියට සේවය කරන මූර්ති කලා නිර්මාණ ශිල්පී සමිත අනුරාධ. සමිත විතරක් නෙවෙයි අද දවසේ සමිතත් එක්ක එකතු වෙනවා ආසිරි තිලක් චතුරංග. ඔහුත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් ඒ වගේම බහුමාධ්‍ය කලා පිළිබඳ නිර්මාණ ශිල්පියෙක්. මේ දෙදෙනා විතරක් නෙවෙයි තව දෙදෙනෙක් අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා. ඇය දුලාංචි චමිල්කා NLP පුහුණු උපදේශිකාවක්. ඒ වගේම ඇයත් එක්ක අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා සුරංග චානක දැනට මූල ආයතනයක සන්නාම සක්‍රීය කරන විධායකවරයෙකු විදිහට ඔහු සේවය කරනවා. ඒ විතරක් නෙවෙයි තවත් සුවිශේෂී චරිතයක් අද දවසේ අපිත් එක්ක එකතු වෙන බව අපි ඔබට මතක් කරනවා. එහෙනම් අපි සූදානම් වෙන්නේ අද දවසේ මේ හඳුනාගත් අපේ තරඟකරුවන් සමග අපේ පළවෙනි විශේෂාංගයට යන්න. සමිත අපි සූදානම් වෙන්නේ අපේ පළවෙනි ක්‍රියාකාරකමට. එහෙම නැත්නම් පළවෙනි අභියෝගයට යන්න. ඔව් කොළ කීපයක් ලබා දීලා තියෙනවා. මොකක් කියලා හිතන්නේ මේ අභියෝගය? හිතා ගන්න නම් අමාරුයි. හරි. කරන්න තියෙන්නේ ගුවන් කරනමක් ගහන්න. ඔබ අපේ පසුගිය වැඩසටහන නැරඹුවා නම් ඔබ දන්නවා අපි මේ හදන්නේ ඉලක්කයට රොකට්ටුවක් එල්ල කරන්න. දැන් ඔබට පේනවනේ ඔබ ඉදිරියෙන් තියෙනවා ඉලක්කයක් තියෙනවා. ඒ කියන්නේ වලල්ලක් තියෙනවා. ඒ වලල්ල තුලින් ඔබ හදන රොකට් ඉලක්කයට යවන්න තමයි ඔබට සිදු වෙන්නේ. එහෙනම් ඔන්න ඔබට මේ ක්‍රියාකාරකම ලෙහෙසි පහසු අභියෝගයක් බවට පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් දුලාංජි සූදානම්ද මේ අභියෝගයට යන්න? ලැස්ති. සමිත් අනිවාර්යෙන්ම ලැස්ති. ඒ වගේම ඔබේ සහායක ලැස්ති. එහෙනම් ඔබ සියලු දෙනා සූදානම්. අපි සූදානම් වෙන්නේ විනාඩි දෙක කාලයක් ඔබට ලැබෙනවා. ඒ විනාඩි දෙක කාලය තුළ කාලය කලමනාකරණය කරගෙන නිර්මාණශීලීව තාක්ෂණික ශිල්ප ක්‍රම යොදාගෙන මේ ඉලක්කය තුළින් ඔබට සිදු වෙනවා ඔබ හදන නිර්මාණ කරන රොකට්ටුව යවන්න. එහෙනම් අපි ආරම්භ කරමු. කාලය ඔබට විනාඩි දෙකක් ලැබෙනවා. කාලය තව විනාඩියයි තප්පර 27ක් ඔබට ඉතුරු වෙලා තියෙන නිසා ඉක්මන් කරන්න. ඊටමත් උණුසුම් තරගයක්. මොකද කාලය කලමනාකරණය කරගෙන නිර්මාණශීලීව ඉලක්කයට තමන්ගේ අරමුණ කරා යන ගමනක් මේක. හොඳයි. සාකර. සමිතගේ අවස්ථාව ගිලිහි ගියා. අපි බලමු දුලාංජි ඔන්න සූදානම් ඉන්නව ඉලක්කයට තමන්ගේ රොකට්ටුව එල්ල කරන්න. දුලංජිගේ අවස්ථාවත් ගිලිහි ගියා. අපි බලමු චතුරංග කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්නේ කියලා. මේ අවස්ථාවත් ගිලිහි ගියා චතුරංග. කමක් නැහැ. නැවත අපි උත්සාහ කරමු. ඔබට තවත් කොළ ලබා දීලා තියෙනවා. උත්සාහ කරන්න. ගන්න. සුරංගගේ අවස්ථාව අපි බලමු. සුරංගට හැකි වේවිද? ඕ සුරංගටත් අවස්ථාව ලැබුණේ නැහැ. කාලය මතක් කරනවා නම් තව තප්පර 30ක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ ඔබට. කාලය ඉක්මනින් ගෙවී යනවා චතුරංග.
चतुरंग की अवस्था गिल ही गया समित उत्साह करना तम अवस्था गन दुलांजी की अवस्था गिल ही गया समित बालू अभी कहूँ ओबट है क्या वाक्य बनवा देखिए නැහැ කියන කාලේ අවසන් මොකද කරන්නේ දැන් නම් හරි කමරේ සුරංග අවස්ථාව ලබා දෙනවා ඒ අවස්ථාවත් ගිලිහි ගියා දුලංචි අවස්ථාවක් ලැබුණා තමන්ගේ ඒ ලැබුණු ඒ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන නිර්මාණය කරන්න දුන්න රොකට්ටුව ඉලක්කයට යවන්න තමයි ඔබට සිදු වුණේ හැබැයි ඒ අවස්ථාව ගිලිහි ගියා මොකද හිතන්නේ මේ ක්‍රියාකාරකම ගැන මට හිතෙන්නේ දැන් මේක ගොඩක් වටින ක්‍රියාකාරකමක් මට දැනෙච්ච අත්දැකීම මේක හදන දේ කොහොම ප්ලෑන් කරත් හරියට හැදුවත් අර අතනින් හරියට ඉලක්කය ගත්තේ නැත්නම් අවසාන මොහොතේදී අසාර්ථකයි එතකොට සුරංග සුරංගට දෙයක් ඇති කතා කරන්න මොකද හිතන්නේ මේ අභියෝගය ගැන අතනම මේ රොකට් එක හදන්න අර පටන් ගන්න වෙලාවෙ ඉඳන්ම අර ටයිම් ෆ්‍රේම් එකක් ඇතුලේනේ වැඩකරන්නේ එතකොට සමහරවිට අපි කලබල වෙනවා එහෙම වෙලාවට අපිට නිවැරදි ආකාරයට ඒක හදන්න බැරි වෙන අවස්ථාවල් වෙනවා ඒත් එක්කම අර දුලංජි කියෝ වගේම අපි අර ඉලක්කය ගන්නකොට ඒක ඊට කලින් කල්පනා කරන්න ඔය ඒ කාලයත් එක්ක සමහර වෙලාවට අපිට මේ අපහසු වෙන අවස්ථාවල් වෙනවා මෙතනත් ඒ වගේ දෙයක් තමයි උනේ ඔව් සුරංග අනිවාර්යයෙන්ම ජීවිතෙත් කියන්නේ කාලයත් එක්ක කලමනාකරණය කරගෙන දිනන්න තියෙන සටනක් සමිත සමිතර මේ අභියෝගය මොන වගේද? ඇත්තටම මේ අලුත් අභියෝගයක්. මේට පෙර නම් මේ වගේ අභියෝගවලට මුහුණ දීලා නැහැ. රොකට් හදලා තියෙනවා. රොකට් එක නිශ්චිත ඉලක්කයකට යවගන්න බැරුව ඉන්නේ. ඒක තමයි මම හිතන්නේ ජීවිතේට වැදගත් දේ තමයි අපි නිවැරදිව හදන දේ අපේ ඉලක්කයක් තියෙන්න ඕන. ඒ ඉලක්කයට ගමන් කරන්න පුළුවන් නම් ජීවිතේ ජයග්‍රහණය කරන්න පුළුවන්. හොඳයි. ඉලක්කයක් කියන්නේත් අරමුණක්. ජීවිතයකට අනිවාර්යෙන් අරමුණක් තියෙන්න ඕන. මම මේ ප්‍රශ්නය අහන්නේ ඔබෙන්නම් නෙවෙයි මම මේ ප්‍රශ්නය අහන්නේ මානව සම්පත් ව්‍යවසාය සංවර්ධන හා මන උපදේශක චන්දන ගුණවර්ධන මහත්මයාගේ ආයුබෝවන් කියලා අපි වැඩසටහනට පිළිගන්න ගමන් ආයුබෝවන් මම කැමතියි අහන්න ජීවිතයට අරමුණක් තියෙන්න ඕන මේ අරමුණ ගැන ඔබතුමාගේ අර්ථකථනය මොනවා කියද ඔව් අරමුණක් කියලා කියන්නේ හරි වටින දෙයක් පුද්ගලයෙකුට අරමුණක් නැති වුණොතින් ජීවිතේ යන්න බෑ එයා මේ අභ්‍යාසය හොඳට පුහුණු කරෝතින් එහෙම ඒක අපිට හොඳට හැකියාව ලැබෙනවා ඉලක්කයකට යන්නේ කොහොමද කියලා පුහුණු කරන්න. ඒ වගේම මම ජීවිතේ පැත්තෙන් කතා කරෝතින් මම කවුද වෙන්නේ. හැම කෙනෙක්ම තමන්ගෙන් අහන්න පුරුදු නොතින් මම කවුද වෙන්නේ? මම කවුද වෙන්නේ? කාලේ හරි වැදගත්. කවදද වෙන්නේ? කවදද වෙන්නේ? දැන් මෙතන විනාඩි දෙකක් හම්බුණා. අපිට මේ ලෝකෙට එනකොට දවස් 27365ක් හම්බ වෙනවා. අපේ life account එකට ජීවිත ගිණුමට. එතකොට ඔය 27365 කලමනාකරණය කළා මම කවුද වෙන්නේ කියන හීනය ඉලක්කය හදාගත්තොතින් ඕනෑම කෙනෙකුට ජීවිතේ දිනන්න පුළුවන්. මොකද මිනිහාගේ හිතේ අසාමාන්‍ය හැකියාවක් තියෙනවා හීනයක් දුන්නහම ඒ හීනේ ලුහු බඳින්න. ඒක මිනිහට විතරයි තියෙන්නේ. කැලේින සත්තුන්ට කවදාකවත් නැහැ. මේ මිනිහා කියන සතාට තියෙන මේ ලෝකේ වෙනස් කරපු හැම කෙනෙක්ම උත්සාහ කරේ වෙනස් කරපු හැම කෙනෙක්ම කරලා තියෙන්නේ ඔය ක්‍රීඩාවමයි. ඉලක්කයක් හදාගත්තා ඒ ඉලක්කේ හරියට නිවැරදිව ફોકસ කරා ફોકસ කළා තමන්ගේ ගමන ගියා. එතකොට අද මේ ક્રીඩාවෙන් සිද්ධ උනේ ඒක හරියටම ફોકસ කරන්න ලොකු රවුමක් දීලා තිබුණා. සාමාන්‍යයෙන් අපි නම් දෙන්නේ පුංචි රවුමක් පුංචි තිතක් ඉලක්කයට යන්න කියලා ඉලක්කයට වෙඩි තියන්න කියලා. මේක ටිකක් ලොකු රවුමක් දීලා තිබුණා. ඒ වුණාට ඉලක්කයට යන්න බැරි වුණා. ඒකට හේතු කීපයක් මම දකිනවා. ඒක පළවෙනි එක තමයි අර සුරංග කිව්වා වගේ චානක කිව්වා වගේ මේ හරියට ටයිම් එකත් එක්ක කලබල වෙනවා. ඒක නිසා මේ කලබලය කියන එක ආපු ගමන් ওই අරමුණට යන්න බෑ. ඇයි මෙයා කියනවා තව තප්පර 30යි තව විනාඩියයි කියනකොට අපේ හිත කලබල වෙනවා යාගන්න පුළුවන් වෙයිද නැහැ යාගන්න පුළුවන් වෙයිද කියන කලබල වෙනවා. ඒකට කලබල වෙච්ච ගමන් අපිට අර සිංහල භාෂාවේ කියමනක් තියෙනවනේ හදිස් වුණාම කොරස් කටේ තත දාගන්න බෑ කියලා. ඒකට අර අච්චර විශාල රවුමක් තිබිලත් මේ පුංචි දවස්වල යවපු රොකට් එක එතනින් යවා ගන්න බැරි වුණා. ඒ වගේම තව හේතුවක් තියෙනවා. මට හිතෙනවා මම දැකපු විදිහට මේ පාරිසරික සාධක පොඩ්ඩක් බලපාන්න ඇති. ඒක ඇඩ්ජස්ට් කරගන්න බැරි වීමක් වුණා කාලයත් එක්ක. කොහොම වුණත් ඔබට මම කියන්නේ ජීවිතේ දිනන්න ඕන නම් ලස්සන හිණයක්, ලස්සන ඉලක්කයක් ගොඩනගන්න. ඒක හරියට ફોકસ කරන්න. ફોકસ කළා තමන්ගේ සියලු ශක්තියින් ඒකට මුදා හරින්න ඔබ ජීවිතේ දිනනවා. අනිවාර්යයෙන්ම ජීවිතේට ලස්සන අරමුණක් තියෙන්න ඕන. ඒ ලස්සන අරමුණෙන්
අපි ජීවිතේ දකින්නට ඕන සංගීතය කියන්නේ හරි අපූර්වතම දෙයක් සුන්දර දෙයක් බොහෝ විමුක්ති අරගලවල ආයුධවලට වඩා භාවිත කරපු උපකරණයක් තියෙනවා ඒ තමයි ගිටාරය අද අපි කතා කරනවා කඩතුරාවක කුරුටු ගෑ කටු සටහන් පිටස්තරය තුළින් මේ ගිටාරයේ අපූර්ව සංගීතයේ අපූර්ව පැතිකඩක් ගැන මේ පිටස්තරය අප්‍රිකානු වහලුන්ගේ ශ්‍රම ගීතුලින් බිහි වූ බ්ලූස් සම්ප්‍රදායේ කෙරළු පළන් සංගීතඥයා බීබී කිං රසවින්දනය පුළුල් කරමින් මානව හිතවාදය සාධාරණත්වය මානව විමුක්තිය වැනි උතුම් සංකල්ප තම සහෝදර ජනතාවගේ සිත් සතන් තුළ පැලපදියම් කිරීමට ඔහු බ්ලූස් සංගීතයේ යොදාගත්තා බ්ලූස් සංගීත සම්ප්‍රදාය තුළ පෙළහර පාමින් ගිටාරය තම සදාතනික ප්‍රේමණීය සහකාරී කරගත් කින් මෙසේ පවසන මගේ හඬින් කරන ගායනය නතර කරන සැනින් මගේ ගිටාරය ගායනය ආරම්භ කරනවා සත්තයි ඔහු ඔහුගේ වාදනයෙන් ලෝම විශ්මිත කළා කොතෙක් විඳගත්ද නිමා නොවන වින්දනීය චමත්කාරයකට ඔහු අපව රැගෙන යන ලාංකේය සමාජය තුළද රසවින්දනයේ ගොඩනගමින් මෙහෙවරක යෙදෙන්නට උත්සාහ කරන තරුණ කලාකාමින් කිහිප දෙනෙකු අපට මුණ ගැසුවා. सुंदर संगीत सुंदर रसमुसुतन होयागिये अपि दैन सूदानम वेन्ने अपे देवनी अभियोगयट यन्न मे अभियोगय गैन कथा करणवनम मेक देशीयव पिलिगन्न अभियोगयक् नमुत जात्यंतर वशेनुत पिलिगन्न पुलुवन् अभियोगयक् बव ओब दन्नवा ओब अपे पसुगिये वेडसरहन नेरबुवानम मे अभियोगय गैन दन्नवा एनम अपि सूदानम वेन्ने वडुगटये अभियोगयट यन्न इट कलिन अपि सूदानम कोहोमद मे अभियोगयट सूदानम वेन्ने कियला कियन्न कलिन समित गैन पोड्डक् कथा करन्न समित समित किया दक्ष मूर्ति कला निर्माण शिल्पी एक है भाई मे मूर्ति कला निर्माण शिल्पी ओह वेनस आर कि निर्माण दिश बलनवा मे जीवित मरणय सह नवते कलाव सह आलोक ओह करपु पुंच उत्साह सह दक्ष निर्माण अभी नरमली मुद समित अनिवार्य नरमल कथा कर कथा नरम नरमल पड़ी गेटल मतदापी नरमल कथा हाई ऐनम अभी सुधानम अपे ये दक्ष निर्माण शिल्पी आगे निर्माण नरमला इन Thank you.
ඔබ මේ දැක්කේ මූර්ති කලා නිර්මාණ ශිල්පයට නවමු හැඩයක්. සමිත අපි ඒ ගැන කතා කරමු. මේ මූර්ති කලා නිර්මාණ ශිල්ප ක්‍රමය තුලම වෙනස් විදියේ දැක්මක්. ඒ ගැන කතා කරොත් ඔව් ඇත්තට විශ්වවිද්‍යාලයේ ජීවිතය තුල ලැබපු අත්දැකීම් එක්ක මම නිතරම වෙනස් දේවල් තමා කරන්න උත්සාහ කරේ. ඒක ප්‍රතිඵලයක් තමයි මගේ අවසාන වසරේ මූර්තිය. ෆයිනල් ප්‍රොජෙක්ට් එක තමයි මේ ඒ ඉදිරිපත් කරේ. මට ඇත්තටම මේ එතනද ඕන වුණේ මේක ඇවිල්ලා අපේ මනුෂ්‍ය සත්ත්ව හැම දෙයකම පොදු ජීවන රටාව තමයි තියෙන්නේ. ඉගෙන ඉපදෙනවා ඊට පස්සේ මැරෙනවා නැවත ඉපදෙනවා. මට අවශ්‍ය වුණා ඇත්තටම මේක කොහොමද මූර්තියකට ගන්න කියන එක. ඊට පස්සේ මම පිටරටයි මූර්ති අධ්‍යයනය කරලා ওই නිර්මාණය කරා. ඇත්තට කියනවා නම් අපිට මූර්තියකින් දකින්නට වඩා ආලෝකය කොහොමද ඒකට තව එකතු කරගෙන නිර්මාණයේ රසතාවය වැඩි කරන්න කොහොමද කියන එක තමයි ඊට පස්සේ මම කල්පනා කරේ. ඊට පස්සේ ඒ තුලින් තමයි ওই නිර්මාණයේ අලංකාරය, ඒ කියන්නේ මට කියන්න ඕන දේ ඉස්මතු කරන්න තමයි මම ආලෝකය කියන එක යොදාගෙන තියෙන්නේ. ඒකට මගේ යාළුවෙක් මගේ ආසිරි යාළුවා තමයි මේ උදව් කරේ ඒකට. ඔව් එතකොට සමිත දැන් ඔබේ නිර්මාණයට වෙනස් විදියක හැඩයක් ලැබුණේ චතුරංග නිසා. අනිවාර්යයෙන්. චතුරංග කොහොමද මේ නිර්මාණයට ඔබේ දායකත්වය ලැබුණේ? ඔව් මට සමිත හම්බුනේ විශ්වවිද්‍යාලෙදී. සමිතගේ හැමතිස්සෙම වෙනස්ම දෙයක් කරන්න උවමනාව තිබුණා. ඉතින් මමත් ඒ වෙනකොට මල්ටිමීඩියා විෂයෙන් යම් යම් දේවල් අත්හදා බලාගෙන බලමින් සිටියේ. ඉතින් සමිතගේ මට ඕන වුණා හැමතිස්සෙම ආලෝකයේ එක එක හැඩතලවලට යොදන්න. ඉතින් මට එක අවස්ථාවක් ඕන වුණා මූර්ති වලට කොහොමද මේක මම සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් මම ලයිට් වල ස්ටෙන්සිල් කපලා එතකොට ෂැඩෝස් පාවිච්චි කරලා ඒ වගේ දේවල් කර කර ඉන්නකොට සමිතගේ මේ ආර්ට් වර්ක් එක මට ගොඩක් ප්‍රයෝගික වුණා. සමිතගේ අදහසත් එක්ක කොහොමද කරන්න කියලා. ඉතින් මම හැමතිස්සෙම බැලුවා මේ මූර්තියේ එයාගේ අදහස වැඩි දියුණු කරලා දෙන්න. ඉතින් ඒකට අපි පාට පාවිච්චි කරන්නේ. අපි සෞන්දර්ය විශ්වවිද්‍යාලේ වැඩිපුර අපි පාට පාවිච්චි කරේ. ඉතින් මට ඕන වුණා ආලෝකයක් පාවිච්චි කරන්න. ඉතින් ඇත්තම කියනවා නම් ඔය මම මේ සඳහා වීඩියෝ මැපින් තාක්ෂණය පාවිච්චි කරා. වීඩියෝ මැපින් තාක්ෂණය පාවිච්චි කරනකොට අපි දැන් මේක දිස්සුනේ අපි තිරයක් මත. නමුත් ඒක ඇත්තටම බලන්න තිබුණා නම් තමයි අපිට ඒ ආර්ට් වර්ක් එකේ ෆීලිං එක දැනෙන්නේ. ඉතින් සමිතගේ අදහස දැන් මූර්තියක් බැලුවම මූර්තිය එකක් කියන්න විතරයි වෙන්නේ. ඉතින් මෙයාගේ ඒ අදහසත් එක්ක ආලෝකය පාවිච්චි කරලා අපිට සිද්ධියක් ගලාගෙන යන්න හැකියාව ලැබුණා. ඒක තමයි මම හිතන්නේ මේ කලා නිර්මාණයේ විශේෂත්වය වෙන්නේ නැත්තේ. හොඳයි චතුරංග. දැන් අපි සමිතගේ නිර්මාණයට දකින්න යන්න කලින් අපි කතා කරා වඩු ගැටයේ අභියෝගය ගැන. එහෙනම් මේ වඩු ගැටයේ අභියෝගය කරන්න හොඳම වෙලාව මේක. දුලංජි සූදානම්ද? සූදානම්. සුරංග? සූදානම්. හොඳයි. එහෙනම් සමිතත් සූදානම් චතුරංගත් සූදානම්. ඔබට තියෙන්නේ මේ වඩු ගැටය නැවත ලිහිල් කරලා නැවත කැබලි වලට වෙන් කරලා අපි ලබා දෙන විනාඩි දෙකක කාලය තුල නැවත ඒ අයරින්න ප්‍රතිනිර්මාණය කරන්න. දුලංජිට මේ අභියෝගය අලුත් අත්දැකීමක්ද? අලුත් අත්දැකීමක්. පළවෙනි පාර මේ කරන්න. හොඳයි. සමිත? පළවෙනි පාර. හොඳයි. එහෙනම් අපි බලමු මොන වගේ අභියෝගයක් බවට පත් වෙයිද කියලා මවුන්ට මේ වඩු ගැටේ අභියෝගය. මෙයටත් විනාඩි දෙකක කාලයක් ඔබට ලැබෙනවා. එහෙනම් අපි උත්සාහ කරමු කොහොමද මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නේ කියලා. අපි ආරම්භ කරමු. තමත් උණුසුම් තරගයක් බවට පත් වෙලා තිනවා. විනාඩියයි තප්පර 32ක් ඔබට තවමත් ඉතුරු වෙලා තියෙන බව මතක් කරනවා. ඒ නිසා උත්සාහ කරන්න.
කාලය තව තප්පර 45ක් ඔබට ඉතුරු වෙලා තියෙනවා. කාලය තව තප්පර 8ක් ඔබට ඉතුරු වෙලා තියෙනවා. කාලය අවසන්. දුලංජිටත් සුරංගටත් නොහැකි වුණා. ඒ වගේම අපේ සමිත්‍රත් චතුරංගටත් මේ අවස්ථාව ගිලිහී ගියා. සමිත් ඔබ දක්ෂ මූර්ති නිර්මාණ ශිල්පියෙක්. මොකද හිතන්නේ මේ අභියෝගය ගැන? අතර මේක මේ දකිද්දි ලේසි වගේ පෙහුනේ. ගැලවුවට පස්සේ තමයි තේරුනේ හරි අමාරුයි කියලා. එතකොට මේකනේ ඇත්තටම මේ ලේසි වගේ පෙවුනට හැමදේම ලේසි නෑ. මතු පිටින් පේන දේ නෙමෙයි තියෙන්නේ මේකෙත් ඇත්තටම. අනිවාර්යයෙන්ම දුලංචි. දැන් මේ අභියෝගයත් ඊටම සරල අභියෝගයක් විදිහට පෙනුනට එතරම් සරල අභියෝගයක් නෙමෙයි. අපේ ජීවිතෙත් සරලයි වගේ පෙනුනට ඇත්තම සරල ජීවිතයක් නෙවෙයි මේක. මේ අභියෝගය ගැන ඔබ මොකද හිතන්නේ? මේකේ දැන් මේකේ තියෙන මේ කොටස් ඔක්කොම බැලුවාම එක්කම එක වගේ තමයි පෙනුනේ. එකම හැඩයට පෙනුනේ. හැබැයි ගැලවුවාම තේරුණා මේක මේ අභියෝගයක් උනත් මේ ගැටලුව එකින් එකට වෙනස් හැඩය ගත්ත ගැටලු. ඔක්කොම මේ වගේ නියම හැඩය තෝරගෙන ඒ අදාළ විදිහට ගැලපුවා නම් මේ අභියෝගය ජය ගන්නට තිබුණා. ජීවිතෙත් එහෙමයි ඔක්කොම ගැටලු විවිධ හැඩයෙන් එන්නේ. ඒ අදාළ හැඩයට අදාළ විදිහට පිළිතුරු දුන්නා නම් අභියෝග දිනන්න පුළුවන්. අවසාන අරමුණ කරා යන්න මේ වඩු ගැටේ ජීවිතේට හොඳ පාඩමක්. චන්දන ගුරුවරයා මහත්මයා ඔබට ඇති මේ අරමුණ ගැන කියන්න. කොහොමද අරමුණ යථාර්ථයක් බවට පත් කරගන්නේ කියන දේ ගැන අපි මතක් කරොත්. ඔව් දැන් අරමුණ යථාර්ථයක් බවට පත් කරගන්න අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා. ඒක තමයි මම ඔබට පොඩි උදාහරණයක් කියන්න. දැන් අර अमेरिकावे हिटिया बट माता कहती कोलिन पावेल के राजले कमरे जॉर्ज डब्ल्यू बुश के राजले कमरे तो हुगे पुहन वैड सटाहन कर संबंधे ने मटा वस्ता भाम मुना हु आप गमन की हुए ओबट प्रश्न गैटलू आरबुद कड़ावेटीम सित्वेदना नेतनम ओब तावदुरोटा जीवत नोवे न बाबा वटहागान किया इधर जीवित ये केला क्या अन्य में अवसान मुहूर्त दाखवा तमंगे आरमुने जायग्रहणे करी में ने में අර ඉස්සෙල්ලා අපි අර ලස්සන මේ වීඩියෝ දර්ශනයෙන් දැක්වා වගේ මරණය දක්වාම ප්‍රශ්න ගැටලු අරුබුද තියෙනවා. ඒතකොට ඒවට විසඳුම් ලබා දෙමින් තමයි ජීවිතයට යන්න ඕනේ. නමුත් අපේ රටේ අවාසනාවකට මේ ප්‍රශ්නයක් ගැටලුවක් අරුබුදයක් ආවහම අපි හිතන්න පටන් ගන්නවා මම ඉවරයි. මම මේක කඩා වැටුණා. මං අසාර්ථකයි. මම ඉවරයි කියලා. නෑ එහෙම නෙමෙයි. බටහිර රටවල් වල කියන්නේ ප්‍රශ්න ගැටලු අරුබුද කියන જાති ඉස්සරහා හඬා වැටෙන්න එපා. වැසුණු දොර ළඟ හඬා වැටෙන්නට එපා. එතකොට ඔබ වෙනුවෙන් විවෘතව ඇති දොරටු සිය ගණනක් පේන්නේ නැහැ කියලා. රබීන්ද්‍රනාථ ටාගෝර් මහත්මයා කිව්වේ රාත්‍රියේදී හිරු නොපෙනීම ගැන කඳුළු නොසලන්න ඔබට සඳ තාරකාවන්ගේ සුන්දරත්වයේ දනුපෙනී යන කියලා. එතකොට ඔය හීනයකට අරමුණකට ඉලක්කයකට යනකොට හැම දවසකම ප්‍රශ්න ගැටලු අර්බුද තියෙනවා. එතකොට මේ ප්‍රශ්න ගැටලු අර්බුද දිහා සුභවාදීව බැලුවොතින් කල්පනාකාරීව බැලුවොතින් හරියටම මේ වඩු ගැටේ වගේ විසඳුම ඒක ඇතුළෙම තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒක ඇතුලේ තියෙන විසඳුම ඇතුලෙන් හොයන්නේ නැහැ. ඒක වෙනත් වෙනත් විදිහකට දකින්න ගියාම විසඳ ගන්න බැරි වෙනවා. ඉතින් ඔබටත් මම කියන්නේ අරමුණකට ඉලක්කයකට යන ගමනේදී ප්‍රශ්න ගැටලු අරුබුද එන එක නතර වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ඔබ ජීවිතය අත්හැරලා හැමදාම ප්‍රශ්න ගැටලු අරුබුද එනවා නම් ඒ කියන්නේ ඔබ ගමන යනවා. හැමදාම ප්‍රශ්න ගැටලු වලට සුභවාදීව විසඳුම් දෙන්න ඔබ ජීවිතය දිනනවා. හොඳයි. තවත් බොහෝ දේවල් අපිට කතා කරන්න තියෙනවා. නමුත් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න.
හොඳයි විරාමයෙන් පස්සේ නැවතත් අපි Thursday knowledge first එක තවත් අභියෝගයකට යන්න තමයි මේ සූදානම් වෙන්නේ ඉන්නේ සුරංග ජීවිතයට අභියෝගයක් කියලා කියන්නේ අපේ ජීවිතයේ ඉදිරි අනාගතය තීරණය කරන එක සාධකයක් ජීවිතේ අභියෝග ගැන ඔබ මොකද හිතන්නේ ජීවිතේ අභියෝග මම හිතන්නේ නම් අභියෝග ගන්න ඕනේ අභියෝග ගන්නවා කියන්නේ අපි මේ අර අවදානමක් ගන්න ඕනේ කියන එකයි අවදානමක් ගන්න ගන්න තමයි අපිට අපේ ජීවිතේ අර විස්තරණය කරගන්න පුළුවන් කියලා මට හිතෙන්නේ හොඳයි ජීවිතේ අභියෝගයන් එක්ක ඉදිරියට යන්න නම් අපි පුරුදු පුහුණු වීම කරන්න ඕන මේ අභියෝගයන් පුරුදු පුහුණු කරන අපූර්ව ක්‍රියාකාරකම ඔබ අපේ පසුගිය වැඩසටහන නැරඹුවා නම් ඔබ දන්නවා මේ අපි යන්න හදන්නේ කෝප 15 අභියෝගයට ඔන්න සමිත ත්‍රිකෝණ සංඛ්‍යා ගැන දන්නව නම් හොඳ අභ්‍යාසයක් මේක දුලංජි ඔබ සූදානම්ද මේ අභියෝගයට යන්න එහෙනම් ඊට කලින් අපි සූදානම් මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා නරඹලා ඉන්න දකින්නැතිනේ ඔබට විනාඩි දෙකක කාලයක් ලැබෙනවා මේ විනාඩි දෙකක කාලය තුළ ත්‍රිකෝණ සංඛ්‍යාවක අයුරින් ඔබට ත්‍රිකෝණයක් නිර්මාණය කරලා නැවත තනි කුරුණක් බවට පත් කරන්න තමයි ඔබට සිදු වෙන්නේ මේ අභියෝගය සරල අභියෝගයක් විදිහට පෙනුනට කරන් යද්දි අර අභියෝග වගේම තරමක් අපහසුයි ඔබ සූදානම්ද මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න සූදානම් හොඳයි එහෙනම් අපි ආරම්භ කරමු කාලය විනාඩියයි තප්පර 45ක් ඔබට ඉතුරු වෙලා තියෙනවා දුලංජි අවසන් කර නමුත් වීඩියෝ දර්ශනයේ අයුරින්ම නෙවෙයි ඔබ අභියෝගයට මුහුණ දුන්නේ සමිත යම් උත්සාහයක් නිරත වුණා ඒ උත්සාහය සාර්ථක වුණා කාලය විනාඩියයි තප්පර 16ක් වගේ ඉතුරුලා තියෙද්දී ඔබ මේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා. දුලංජි මොකද හිතන්නේ මේ අභියෝගය ගැන? මේ අභියෝගය ඇවිල්ලා ජීවිතේ එක පියවරක් ඉදිරියට යන පියවරෙන් පියවර අවසන් අරමුණ කරා යන ගමන වගේ. ඔව් මේක ඒ ඔබ කිව්වා වගේම අරමුණෙන් අරමුණට යන්න පියවරෙන් පියවර යන ගමනක්. මේකෙදි විශේෂයෙන්ම අර වීඩියෝ එකේ තිබ්බ විදිහට කරන්න කියලා කිව්වනේ. ජීවිතෙත් හැමදේම අපි කියන්නේ බියුටි රිද්ම මෝඩ පිළිවෙලට ලස්සනට රිද්මයට තියෙන්න ඕනේ මගේ මෙතන බිඳුනේ රිද්මය ඒ කියන්නේ මම ගොඩනගාගෙන ගියා ඔබ අවසන් කරද්දි මම ඒ පිළිවෙල කැඩුවා ඒක ජීවිතේ අර ඒක ලස්සන තියෙන්නේ අවසානයේ සුන්දර වෙන්නේ ওই තුන බැලන්ස් වෙලා ගියා හොඳයි සමිත ඒ කියෝ වගේම ජීවිතේ හරි සුන්දරයි රිද්මයකට ජීවිතේ අපි පියවරෙන් පියවර ඉදිරියට යන්න ඕනේ ඔබ මූර්ති කලා නිර්මාණ ශිල්පියෙක් විදියට මේ අභියෝගය ගැන ඔබේ අර්ථකථනය මොන වගේද? ඇත්තටම මම දකිනවා මේ අපිට වගේම මේ පාසල් සිසුන්ට මොකද මම රජයේ පාසලේ ගුරුවරයෙක් වශයෙන් මෙන්න මේ වගේ අභියෝග ළමයිට තියෙන්න ඕන. මොකද එතකොට තමයි ළමයි අලුතෙන් හිතන්න පුරුදු වෙනවා. දැන් හිතද්දි තමයි අපිට ළමයිව අනාගත ලෝකයට ගෙනියන්න පුළුවන්. අනිවාර්යෙන් පාසල් ශිෂ්‍ය වුණාම පොඩි කාලේ ඉඳලා අනිවාර්ය අභියෝග තියෙන්න ඕන. අභියෝග නැති වුණා තමයි ගොඩක් දෙනෙක්ගේ ජීවිතේ පසුබෑමකට ලක් වෙන්නේ මම හිතන්නේ මේ අභියෝගය ඇත්තටම වයස් ભેදයක් නැහැ ඕන කෙනෙක්ට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් හොඳ අභියෝගයක් මොකද මේක පිළිවෙලක් තියෙනවා හැම ගොඩනගාගෙන යද්දි පිළිවෙල තියෙනවා ඒ වගේම තමයි හැම දෙයකම ජීවිතේ තියෙන පිළිවෙල කියන එක අනිවාර්යයි පිළිවෙල ජීවත් වෙනවා නම් ඕනම කෙනෙකුට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් හොඳයි ජීවිතයට අරමුණක් තියෙනවා ඒ අරමුණ යථාර්ථයක් කරගන්න අපි උත්සාහ කරනවා බඳු අපි ඔබගෙන් දැනගන්න කැමති ජීවිතය කියන්නේ මෙන්න මේ වගේ පියවරෙන් පියවර ඉදිරියට යද්දී අභියෝග එක්ක අරමුණක් එක්ක ඒක යථාර්ථයක් කරගන්න උත්සාහ කරද්දී ප්‍රායෝගිකව කොහොමද මේ වගේ ක්‍රියාකාරකම් අපේ ජීවිතයට අපි සම්බන්ධ කරගන්නේ මට මේකේ පොඩි කරුණු දෙකක් කියන්න ඕනේ දැන් අපි මෙයා කිව්වා චතුරංගනේ සමිත කිව්වා මේ අධ්‍යාපනයට අවශ්‍යයි කියලා අධ්‍යාපනයට අවශ්‍ය කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය කියන එක මේ වගේ ක්‍රියාකාරකම් මුල් කරගත් අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි. හැබැයි ජපානය ගත්තොත් ජපානයේ පළවෙනි අවුරුදු පහම
තමයින්ට කරන්න වෙන්නේ මේ වගේ ක්‍රියාකාරකම් අකුරු ගන්නව නෙමෙයි කවි ගීත නාට්‍ය නැටුම් චිත්‍ර මූර්ති කැටයම් මේ වගේ ක්‍රීඩා පෞරුෂ වර්ධනයට අදාළ දේවල් දැන් සිංගප්පූරුවේ පහුගිය දවස්වල අධ්‍යාපන ක්‍රම වෙනස් කරා පසුගිය කාලේ සම්පූර්ණ විභාග ක්‍රමය කියන එක අයින් කළා දැම්මා ලකුණු දෙන ක්‍රමය අයින් කළා දැම්මා පුද්ගලයා මුල් කරගෙන පුද්ගලයාගේ දකුණු මොලේ වම් මොලේ මුල් කරගෙන වර්ධනය කරන අධ්‍යාපන ක්‍රමයකට සිංගප්පූරුව ගියා. එතකොට මේ වගේ ක්‍රීඩාවන් තමයි ක්‍රීඩාගාර අධ්‍යාපන ක්‍රමය සහ ප්‍රායෝගික ලෝක අධ්‍යාපන ක්‍රමය තමයි මිනිස්සු ගොඩනගන්නේ. ලංකාවේ තිබුණේ තෝක. ඔය රුවන්වැලිසෑය හැදුවේ, සීගිරිය හැදුවේ, රිටිගල හැදුවේ ඔක්කොම මේ වගේ අධ්‍යාපන ක්‍රමයක ඉගෙනගත්ත මිනිස්සු. එහෙමත් අපි වගේ ඉගෙනගත්ත මිනිස්සු නෙමෙයි. එතකොට ඒක වෙනස් වෙන්න ඕනේ. එතකොට ඒක තුල තමයි ජීවිතේ යනකොට ඇතිවෙන අර ඉලක්ක අරමුණු හඹාගෙන යනකොට ඇතිවෙන ප්‍රශ්න ගැටලු අර්බුද විසඳීමේ හැකියාව කියන එක නිර්මාණය වෙන්නේ. මේ විසඳීමේ හැකියාව ක්‍රම දෙකකට යන්න වෙනවා. පළවෙනි එක තමයි ක්‍රියේටිව් තින්කින් කියන එක. ඒ කියන්නේ නිර්මාණාත්මකව ඒ දෙස බලලා විසඳුමක් දෙන්නේ කොහොමද කියලා. දෙවෙනි එක තමයි ඉනෝවේටිව් තින්කින් කියන්නේ. ඉනෝවේටිව් තින්කින් කියලා කියන්නේ මේ අලුත් දෙයක් ඒ අර්බුදය තුලින් අලුත් දෙයක් නිර්මාණය කරලා කොහොමද ඒක දිනන්නේ කියලා. ඒ කියන්නේ නිර්මාණශීලී චින්තනය සහ නව උත්පාද නවෝත්පාදන චින්තනය කියන එක. ඒතකොට මේ දෙක වර්ධනය කරන්න පුද්ගලයෙකුට අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි මේ වගේ ක්‍රියාකාරකම් හැකිතාක් කරන්න ඕනේ. හැමදාම කරන්න ඕනේ. හැමදාම ඒවට සතුටින් මුහුණ දෙන්න ඕනේ. හොඳයි. සතුටින් ජීවිතයට මුහුණ දෙද්දී සංගීතය නර්තනය චිත්‍ර වගේ දේවල් කියන්නේ අපේ ජීවිතයට ඉතාම වැදගත් දේවල්. මොකද ජීවිතේ ඉදිරි පියවරවල් ගැන අපි මනසෙන් සැලසුම් කරණය කරද්දී අපි ජීවිතේ අලුත් ගමනක් යද්දී සංගීතය වගේ දේවල් කියන්නේ අපේ ජීවිතේට නැතුවම බැරි දෙයක්. මනස සැහැල්ලු කරගන්න සංගීතය අපිට ගොඩක් වැදගත් වෙනවා. මේ කඩතුරාවක කුරුටු ගෑ කටු සටහන් පිටස්තරය තුලින් අපි කතා කරනවා ලසිත් දීරනාත් සමග මේ සංගීතය ගැන. මේක ස්කබරොෆ් එක කියන ඉංග්‍රීෂ් බැලඩ් එකක් බැලඩ් සෝන්ග් එකක් ඒක ගොඩක් ලස්සන සහ ගොඩක් පරණ නිර්මාණයක් ඒක වෙස්ටර්න් ක්ලාසිකල් වල ගොඩක් ලස්සනට යූස් කරනවා මමත් ගොඩක් ආසයි ඒ වගේම තමයි මේක ගැන කියනවා නම් ඒක ලෝකේ විවිධ කියන්නේ විවිධ රටවල් විවිධ භාෂා වලින් සහ විවිධ ගායන වාදන නිර්මාණ වලින් ඉදිරිපත් කරනවා හොඳයි දැන් අපි සූදානම් වෙන්නේ තවත් අභියෝගයකට යන්න
मे हेनोई कुलुनु अभियोगे हेवत हेनोई टावर अभियोगे प्रांशे सह इंदिया आरंभ नए विश्वास करण ये कहम उन्नत जात्यंतर वशेन पिलिगन्न पुलुवन अभियोगे मे हेनोई कुलुनु अभियोगे और अद दवसे अपे तरंकरुवंट सिदुवेनवा मे अभियोगेट सार्थकव मुहुण देन्न एहनम अपि सूदानम कोहोमद मे अभियोगेट सार्थकव मुहुण देन्ने कियला नरबला एन्न अभी इट कालिंग मे अपे चतुरांग कथाकरण हितु मे चतुरांग दें ओब मूर्ति कला निर्माण शिल्पीट अलुद्या केकतु करण के आलोक्यात् बहुमाद्य कला निर्माण शिल्पी एक विधि अट मे अभियोग ओबे दैक्म मन वगे मे अभियोग दें वीडियो के दर पास बल कोम दिला मम वेडकरण विधियट हितु मम टीका गोडाकला बलांगीतरा टीका वेडकरण के मम बलाने अनीत कोमद मेक वेडकरण किला बललतमय मंग एतन मेक दें तेरूंगंड हितागनी मेक कोमद मेक इसरा अभी कोहमद बलमु मे अभियोग सार्थक मोहन दें किला ग्रामेट अन्न कलि अभी कहुमत मे हेनोई कुल अभियोगेट मुहुण देने किला नरबुआ देब सूदान नेद मे अभियोगेट सार्थक मुहुण देन ऐना मम सूदान मे तरगणीति रीति बट मताकट सिधुन वा मे इक्कीस्तानेकिन हेनोई कुल अणिपस एन्म प्रति निर्माण करहि किसीम विटक कुडा तटिया कुडीन विशाल तटिया तमण बेह एवागेम वरकट इहलटोस अन्पुलवांग एक तटिया पमनाय एवागेम එකකටක් පමණයි මේ ක්‍රියාකාරකම් කරද්දී ඔබට භාවිත කරන්න පුළුවන්. මේ අභියෝගයට මුහුණ දෙන්න ඔබට විනාඩි 2ක කාලයක් ලැබෙනවා. ඔබ දෙදෙනාගෙන් එක් තරංකරුවෙක්ට පමණයි මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්. දෙදෙනාටම එකතු වෙලා මේ අභියෝගයට මුහුණ දෙන්න බෑ. ඒ නිසා ඔබ තීරණය කරන්න කවුද මේ තරඟය සඳහා ඔබ ඉදිරිපත් කරන්නේ කියලා. දුලංජි, කවද තරඟය සඳහා ඉදිරිපත් කරන්නේ? චානක කරනවා. හරි. චානක ඉදිරිපත් වෙනවා. එතකොට සමිත ආසිරි අභියෝගයේ මට මොදින්න ඒක නේද හොඳයි එහෙනම් ඔන්න සමිත සූදානම් මේ අභියෝගයට චානකෙක්ක මුහුණ දෙන්න කාලේ විනාඩි දෙකක් ඔබට ලැබෙනවා එහෙනම් අපි සූදානම් කොහොමද අපේ තරම් කරුවන් මේ අභියෝගයට මුහුණ දෙන්නේ කියලා බලන්න අපි ආරම්භ කරමු කාලය විනාඩියයි තප්පර 47ක් ඔබට ඉතිරි වෙලා තියෙනවා කාලය විනාඩියයි තප්පර 21ක් ඔබට ඉතිරි වෙලා තියෙනවා කාලය තව තප්පර 51යි ඔබට ඉතුරු වෙලා තියෙන්නේ හොඳයි ඔන්න සමිත් නම් අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා මේ විනාඩි දෙක කාලය තුළ චානක ඔබටත් කාලය තියෙන උත්සාහ කරන්න පුළුවන් කාලය තව තප්පර 15ක් පමණ ඔබට ඉතිරි වෙලා තියෙනවා अद्धिकम भावित करना दुलांजी मोकद हितुने
ඔබ අභියෝගයට මුහුණ දෙන්න ඉදිරිපත් කරපු ඔබේ මිත්‍රයා අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නද කලබල වුණාද තරඟ නීති රීති උල්ලංඝනය කළාද උල්ලංඝනය වුණා අමතක වීමක් වුණා නමුත් කාලයත් එක්ක ලොකු තරඟයක් දුන්නා මම හිතන්නේ කලබල වුණා කලබල වුණා සමිත් දැන් ඔබ මේ අභියෝගයට මුහුණ දුන්නා ඔබ යම්කිසි අරමුණක් ඇතුවද මේ අභියෝගයට මුහුණ දුන්නේ ඔව් අරමුණක් ඇතුව තමයි මුහුණ දුන්නේ මොකද කලින් තරඟ දෙකේ මම හඳුනාගත්ත ගැටලු ටිකක් තිබුණා අනේ ගැටලු දෙක හඳුනාගෙන තමයි මම මෙතෙන්ට මුහුණ දුන්නේ එතකොට හරි ලේසියෙන් මේ මට මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් වුණා ඇත්ත ජීවිතේත් කියන්නේ අපි ඉස්සෙල්ලාම මොකක් හරි කරන්න කලින් පොඩ්ඩක් හිතන්න දකින්න ඕන ඊට පස්සේ ඒ අනුව ක්‍රියා කරොත් ඕනම අභියෝගයක් ජය ගන්න පුළුවන් දැන් මෙතනදී මට උනේ ඒකයි මම දැන් පෙර තරඟ දෙක ගැන කතා කරොත් එතනදී මුලින්ම මම සෑහෙන කලබල වුණා මට හිතන තවත් වෙලාව අරන් ඒ අභියෝගයට මුහුණ දුන්නා නම් ඒ තර්ක දෙකත් ජයග්‍රහණය කරන්න තිබුණා හොඳයි දැන් චතුරංග මේ අභියෝගයට ඔබ ඉදිරිපත් නොවී සමිත්ව ඉදිරිපත් කළේ ඔබට හිතුණද මේ අභියෝගය ඔබට බෑ කියලා නෑ මටත් ඒක හිතුණා නමුත් මට හිතුණා මට වඩා හොඳ පෙරසූදානමක් සමිත්‍ර තිබ්බා ඒ වෙලාවේ ඉතින් ඒ ඉන්න තමයි මම සමිත්‍ර වාර දුන්නේ හැබැයි සමිත මං ගොඩක් අඳුරන නිසා සමිත යම් යම් තැන්කට කලබල වෙනවා කියලා මම දන්නවා ඒ එක තැනකදී මේ කලබලෙච්ච අවස්ථාවක නම් සමිතව පාලනය කරන්න උත්සාහ කරේ හැබැයි ඒක සාර්ථක වුණා හොඳයි ජීවිතේ සමහර දේවල් අපිට තියෙනවා අපිට බෑ මේක කොහොම කරත් කොච්චර උත්සාහ කරත් අපිට බෑ කියලා අන්න ඒ වගේ නොහැකි දේවල් කොහොමද අපි හැකි දෙයක් කරගන්නේ කියලා චන්දන ගුණවර්ධන මහත්මයගෙන් අපි දැනගන්න කැමතියි දැන් ඔකට අපි අපේ හිත වැඩ කරන ක්‍රම කීපයක් තියෙනවා එකක් තමයි අපිට තියෙනවා මේ අපි සාමාන්‍ය වැඩ කරන්නේ මේ අපි මම ඒකට කියන්නේ ඔටෝ පයිලට් මෝඩ් කියලා ඔටෝ පයිලට් මෝඩ් කියලා කියන්නේ ගුවන් යානයක් අහසට ගත්තාම කපිතාන්වරයා පයිලට් කෙනෙක් කෙනා එයා ඇත්තට මේ වැඩේ කරන්නේ ඒ ඩෙස්ටිනී එක අවසානයේ කම්පියුටරයකට දුන්නා ප්ලේන් එක යනවා ඔටෝ පයිලට් මෝඩ් මේ මිනිස්සුත් එහෙමයි අපි හුඟාක් වෙලාවට වැඩ කරන්නේ මේ ඔටෝ පයිලට් මෝඩ් පොඩි කාලේ ඉඳලා දාගන්නවා මේ අවුව නිසා බෑ වැස්ස නිසා බෑ හෙන හුරු දසාව නිසා බෑ කෙහෙතගේ දසාව නිසා බෑ මේ අපි අම්මලත් එක්ක බෑ තාත්තලත් එක්ක බෑ අපි දුප්පත් නිසා බෑ එහෙම තාලේ වෙලා ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න මේ ඔටෝ පයිලට් මෝඩ් ඒකට යනවා ඒකේ තියෙන ප්‍රෝග්‍රෑම්ස් ටික හොඳ නැති වුණාම අපිට යන්න බැරි වෙනවා එතකොට ඒකෙන් මිදෙන්න අපිට අවශ්‍ය වෙනවා මේ ඇනලිටිකල් මයින්ඩ් කියලා එකක් ඒ කියන්නේ විග්‍රහාත්මක සිත කියන එක එමෙත ඇනලිටිකල් තින්කින් කියන එක විග්‍රහාත්මක සිත චින්තනය කියන එක ඒක තමයි මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් ක්‍රියා කලින් කරපු අභ්‍යාස දෙකේම පුහුණු කරන්නේ ඒක ඒ කියන්නේ පුද්ගලයෙකුට හැකියාව ලැබෙනවා වම් මුලේ සහ දකුණු මුලේ තොරතුරු ටික අරගෙන ඒක විග්‍රහ කරලා බලලා Tamanට තීරණයක් ගන්න එතකොට ජීවිතේ දිනන්න නම් අත්‍යවශ්‍ය දේවල් දෙකක් තමයි අර විග්‍රහාත්මක චින්තනය. ඒ වගේම අපි සංගීතයට අහුම්කන් දුන්නා. ඒ වගේම මේ මූර්ති බැලුවා. දැන් ඕකෙදි කරන්නේ ඕකෙදි අපි වර්ධනය කරන්නේ මේ අපේ ඉමෝෂනල් මයින්ඩ් කියන එක, චිත්ත වේගීය බුද්ධිය කියන එක. එතකොට චිත්ත වේගීය සිතයි විග්‍රහාත්මක සිතයි එකතු කරලා අපිට යම් කිසි දෙයක් හදාගෙන ඒක අපේ අර ඔටෝ පයිලට් මූඩ් එකට දා ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා ඊටාම පහසුවෙන් ජීවිතේ දිනනවා. ඒතකොට මේ වගේ ක්‍රියාකාරකම් නිතර නිතර කරන්න පුළුවන් නම් එයාගේ අර විග්‍රහාත්මක බුද්ධිය වර්ධනය වෙනවා. ඇනලිටිකල් මයින්ඩ් කියන එක එයා ජීවිතේ ජයග්‍රහණය කරන්න හැකියාව ලැබෙනවා. හොඳයි. අපි සමිතව හඳුනාගත්තේ දක්ෂ මූර්ති නිර්මාණ ශිල්පියෙක් විදියට. සමිත කැමතිද සමිතගේ තවත් නිර්මාණයක් ගැන අපි කතා කරනවා නම්? අනිවාර්යයෙන්. හොඳයි. අපි බලලෙමු සමිතගේ ඒ අපූර්ව නිර්මාණය ගැන. සමිත මොකක්ද මේ නිර්මාණය මේ අපි ඒ ගැන කතා කළොත් ඕගේ ලංකාවට අලුත් දෙයක්. ඕකනේ සෙවන ඇලි මූර්ති කියලා තමයි හඳුන්වන්නේ. මොකද අපිට මතු පිටින් බැලුවට ඕකේ පේන්නේ මොනවද කියන අපිට තේරෙන්නේ නැහැ. මොකද්ද තියෙන්නේ කියලා. එතකොට මේකේ අපිට අනිවාර්යයෙන් මේ ආලෝකය හරහා හෙවන ඇල්ල ප්‍රතිනිර්මාණය කරගන්න ඕන. ඊට පස්සේ ප්‍රතිනිර්මාණය කරගන්න රූපය අනුව තමයි මේක ගැබ් වෙලා තියෙන්නේ මොකද්ද මේ හදලා තියෙන්නේ මොකද්ද කියන එකේ රූපය අපිට වැටෙන්නේ හෙවන ඇල්ල. ඔබ මතු පිටින් පෙනෙන නිර්මාණ වලට එහා ගිහින් ආලෝකය වගේ දේවල් එක්ක මේ නිර්මාණ කරන කෙනෙක්. අපිට තව ගොඩක් දේවල් කතා කරන්න තියෙන නමුත් අපිට ලැබෙන කාලය නම් ඉක්මනින් ඉවර වෙලා ගිහින් තියෙනවා. එහෙනම් දුලංචි ඒ වගේම චානක
සමිත් ඒ වගේම චතුරංග බොහොමත්ම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වෙලා මේ දැනුම විනෝදයේ සතුට එක්ක මේ ක්‍රියාකාරකම් එක්ක එකතු වෙන අපිට අද දවසේ අපිත් එක්ක එකතු වුණාට ඒ වගේම මනෝපදේශක චන්දන ගුණවර්ධන මහත්මයාටත් අපි ස්තුතියි අඳිනවා අද දවසේ එකතු වෙලා ඔබතුමන්ගේ දැනුම ඒ වගේම ඔබතුමන්ගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා හදාගත්තට එහෙනම් තවත් දවසක අපි හමු වෙමු දැනුමත් විනෝදයත් සතුටත් එක්ක Thursday Knowledge First සමඟ